අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අදත් මේ කාල වෙලාවේ ඔබ දන්නවා වෙන්නවන්නේ ඔබට ලස්සන වෙලා ඉන්න පුළුවන් කොහොමද කියන කාරණාව කතා බහ කරන්න. හැමදාමත් ඔබේ පෙනුම රන්නන් පාටින් තියාගද්දි ගෝල්ඩන් ටච් ගෝල්ඩන් ගර්ල් නිෂ්පාදන ඔබට අමතක කරන්න බෑ. ඉතින් ඒ ගැන කතා කරනා වගේම තමයි විජේ බියුටි කෙයා ආයතනය සමාජමය මෙහෙවරක් විදිහට රූපලාවන්‍ය ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන බොහොමයක් දෙනට අතහිත දෙන්න තීරණය කළා තිනවා. ප්‍රවර්ධ වැඩසටහන් පිළිබඳවත් අද දවසේ අපි කතා බහ කරන්න සූදානම් තමයි ඉන්නේ. Golden Touch Pigmentation Cream ලස්සන ඇසුරුමකින් ප්‍රමාණය දෙගුණයක් වෙලා. මම ජීවනි ජයතිලක. Golden Touch Pimple Care Cream අලුත් වෙලා ප්‍රමාණය දෙගුණයක් වෙලා. මම ජීවනි ජයතිලක. මුලින්ම සාකච්ඡාව ආරම්භ කරන්න කලින් මම පිළිගන්නවා අයිබෝන් කියලා. J Beauty Care ආයතනයේ අධ්‍යක්ෂකතුමා අජිත් ජයතිලක මහත්මයා අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඒ වගේම නිරන්තරයෙන්ම දශක දෙකකට එහා කාලයක් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ අපේ රටේ නමක් දිනා ගනිමින් ජාත්‍යන්තර දැනුම සමාජගත කරමින් රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අදාළ ශිෂ්‍යයන් බිහි කරමින් මේ කර්තව්‍යය නියැලෙන ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනි, ඒ වගේම ජාත්‍යන්තර රූපලාවන්‍ය උපාධිධාරිණි ජේ බියුටි කෙයා ආයතනයේ අධ්‍යක්ෂක ජීවනි ජයතිලක මහත්මයාත් අපිත් එක්ක ඉන්නවා. අයිබෝන් ඔබතුමීට. අයිබෝන්. පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගනිමින් විශ්වාසනීය සේවාවක් සපයමින් ජේ බියුටි කෙයා ආයතනය දිනෙන් දින ඉදිරියට එද්දී තමන්ගේ හිතවතුන්ට විවිධ වැඩසටහන් හරහා අතහිත දෙන්න තියෙන එකලා දිනවා. අධ්‍යක්ෂතුමා මට කියන්න, දැන් මේ රන්වන් රල්ලිය වැඩසටහන සාර්ථක අධිර කිහිපයක් ඉවර වුණා. දැන් ජූලි 8 සූදානම් වෙලා තියෙන මේ වැඩ කටයුත්තේ සූදානම කොහොමද දැන් මේ වෙද්දී? ස්තුති සග. ජේ බියුටි කෙයා ආයතනය ලංකාණ්ඩුවේ ලියාපදිංචි ව්‍යාපාරික සමාගමක්. අපි රටේ ආර්ථිකයට දායක වෙනවා සමාගමක් හැටියට රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවීම තුලින් සහ විශාල පිරිසකට රැකියා ලබා දෙමින් අපි සක්‍රීයව රටේ ආර්ථිකයට දායක වෙනවා. නමුත් මේ කාර්යයෙන් අපි රැඳී සිටින ශාස්ත්‍රීය දියුණුවට අපිට දායක වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. එම නිසා අපි සමාගමක් හැටියට කල්පනා කරා අපි ව්‍යාපාර කටයුතු දියුණු වීමට නම් මේ ඉන්ඩස්ට්‍රි එක මේ ශාස්ත්‍රීය දියුණුව විය යුතුයි. ඒ සඳහා අපි අපේ දායකත්වය ලබා දිය යුතුයි. මෙහිදී ජීවනි අයගේ තිබෙන මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක අය යෝජනා කරා අපි මේ ශාස්ත්‍රයේ රැඳී ඉන්න අයට අතහිත දීමක් හැටියට අපි වෙනස් ආරක රූපලාවන්‍ය වැඩමුළු අධ්‍යාපනික පැත්තට වැඩිපුර නැඹුරු වුණ රූපලාවන්‍ය වැඩමුළු අපි රට පුරා පැවැත්විය යුතුයි. මොකද ලංකාවේ සෑම තැනකම මේ රූපලාවන්‍ය සම්බන්ධව මේ වෙනකොට ඉතාමත් උනන්දුවක් ඇති වී තිබෙනවා. ඒ උනන්දුව ඇතිවීම තුළින් ඒ ඉන්ඩස්ට්‍රී එකට අපි සපයන දායකත්වය අඩු වැඩි වශයෙන් සමාගමට ඍජුවම සමාගමේ දියුණුවට බලපානවා. එම නිසා අපි පළමුවෙන්ම පැවතු වැඩමුළුව ගම්පහදියක් පැවැත්වුවා. ඇත්තටම ඉතාමත් සාර්ථක වැඩමුළුව අපේ පළවෙනි මංගල වැඩමුළුව. ඒ තුළින් අපි ලබාගත් පන්නරයෙන් අපි දෙවන වැඩමුළුව පැවැත්වුවා කුරුණෑගල ප්‍රදේශයේ. ඉන්පසු ලංකාවේ සෑම තැනකින්ම ඉල්ලීම් ගලා එන්න පටන් ගත්තා මේ වැඩමුළු ඔවුන්ගේ ප්‍රදේශවල පවත්වන්න කියලා. ඒ අනුව අපි ජූලි මාසේ 8 වෙනිදා රත්නපුර සප්තපාදී කියන නිවාරු නිකේතනයේදී අපි මේ නිවාරු නිකේතන තෝරගන්නේ සග හේතුව මේ වැඩමුළු වලට පැමිණෙන සෑම දෙනෙක්ම අපි ඉතාමත් විශේෂ ආකාරයකට තමයි අපි මේ සියලු දෙනා පිළිගන්නේ සහ ඔවුන්ට සියලුම පහසුකම් සලසමින් තමයි අපි මේ වැඩසටහන පවත්වන්නේ. එම නිසා තමයි අපි විශාල පිරිවැයක් දරලා නිවාරු නිකේතනවල මේ වැඩමුළු පවත්වන්නේ. ඒ සඳහා අපි සියලුම දෙනාට ආරාධනා කරනවා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් ජූලි 8 වෙනිදා රත්නපුර සප්තපාදී නිවාරු නිකේතනට පැමිණෙන්න. ඒ වගේම අපි කරුණික ඉල්ලීමක් කරනවා ජීවිතය ගැන මතක් කරයි ජූලි 5 වෙනිදාට කලින් ලියාපදිංචි වෙන්න කියලා. මොකද එතකොට අපිට පහසුවේ උන්ට අවශ්‍ය කරන
දේවල් සැලසුම් කරගැනීම. එතකොට කෙනෙකුට හදිසියේ අටවින්දට කලින් ඔය දවස් දෙක තුන අතර පර්සනාලට එන්න උමනාවක් තිබ්බොත් එහෙම අවස්ථාවක් තියෙනවද? එන්න අවස්ථාවක් තියෙනවා. නමුත් අපි එල්ලීමක් කරන උත්සාහ ගන්න කියලා පස්වෙන්දර කලින් අපිට ලියාපදිංචි වෙන්න කියලා අපි කැමති නැහැ. අන්තිම අවස්ථාවේ පැමිණෙන කෙනෙකුට හරි යම් අඩුපාඩුවක් සිදු වෙනකොට අපි කැමති නැහැ සග. ඒ නිසායි අපි එල්ලීම කරන්නේ. නමුත් එම එන කෙනෙකුට අපි අවස්ථාව ලබා දෙනවා පැමිණෙන්න. ඔව්, මේ සඳහා ඔබට ඉක්මන් කළ ලියාපදිංචියේ වීමේ කටයුතු සඳහා අපි ආරාධනා කරනවා. දුරකථන ඇමතුම් මාර්ග මම මතක් කරන්න 0112519603 ඒ වගේ 0112519153 ජීවනි ජයතිලක සැලොන් ඇන් අකඩමි ආයතනයට කතා කරන්න පුළුවන් ඒ දුරකථන මාර්ග ඔස්සේ. ඒ වගේම ජේ බියුටි කේ ආයතනයට කතා කරන්න පුළුවන් 0770 27 17 067 0770 27 17 068 කියන දුරකථන අංකෝ සේවගේම ඔබට මේ වැඩසටහනට බලද්දී හෝ යම් වෙලාවක ඔබට හිතෙනවා රූපලාවන්‍ය පිළිබඳව මොකක් හරි දෙයක් දැනගන්න ඕන මට ප්‍රශ්නයක් තියෙනවා කියලා පොඩි දෙයක් කරන්න තියෙනවා. ඔබේ ෆෝන් එක අතට ගන්න JAB කියලා හිස්තැනක් තිබ්බා. ඔබේ ගැටලුව සඳහන් කරලා 77.3ට නැවසර 77.3ට ඔබේ තියෙන ගැටලුව සඳහන් කරලා එවන්න. පැය 24ක් ඇතුළත ඔබට විසඳුම දශක දෙකකට එහා කාලයක් තියෙන ඉදනුම හරහා ලබා දෙන්න සූදානම් ඉන්නේ. ඔව්, අපි ප්‍රවර්ධන වැඩසටහන ගැන කතා කරන ගාම තමයි විශේෂයෙන්ම ජීවනි මහත්මිය මුහුණේ ස්වභාවයන් කාලෙන් කාලට මිනිස්සුන්ගේ වෙනස් වෙනවා. කුරුලෑ ආපු සමකට සාමාන්‍ය සබන් සුදුසුද? මොකද්ද ඔබේ අත්දැකීම ඔබ නිර්දේශ කරන්න? ඇත්තටම සබන් කියලා කියන්නේ අපි ඉස්සර කාලේ ඉඳලම පුරුදු වෙලා තියෙන සාමාන්‍ය සබන් කියන දේ ඇඟේ ගන්න, මූණේ ගන්න. සමහර වෙලාවට මම අහලා තියෙනවා මේ හිස කෙස් වලටත් සබන් පාවිච්චි කරන අය අදටත් ඉන්නවා. නමුත් සබන් පාවිච්චි කරනකොට ඇත්තටම විශේෂයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ හැම වෙලේම මේ pH අගය අනිවාර්යයෙන්ම වැදගත්. සබන් එක අතමුගේ සමට හිතකර තත්වයෙන් මේ සබන් එක පවතිනවද කියන ගැටලුවට ඇත්තටම ඒක ගැන මම කියන්නේ විශේෂම සැලකිලිමත් වෙන්න අපේ මේ ඇත්තටම මේ සබන් ගත්තොත් අපේ වයිට්නින් සෝප් එක, ඒ වගේම ඇක්නි සෝප්, මේ සියලුම මේ සෝප් මේ සබන් ගත්තොත් මේ සියලුම දේවල් අපි pH බැලන්ස් එක ඒ ආකාරයෙන්ම නිවැරදිව සටහන් කරලා තියෙනවා. ඇත්තම සබන් එකක් අපි අදටත් අපි කියන්නේ සබන් පාවිච්චි කරන්න. නමුත් තමුන්ගේ හැමත ගැළපෙන දේ නිසි මොකක්ද හරියන්නේ කියන එක ඉතාමත්ම වැදගත්. ඒ කියන්නේ වගකීමෙන් තෝර ගැනීම හරිම වැදගත්. සාමාන්‍යයෙන් අපි ඕනම හැමකට හරියන විදිහට ඕනම සබන් කෑල්ලක් මම මොකද සමහර අය මම දැකලා තියෙනවා මේ රිදි සෝදන සබන් පාවිච්චි කරන අයත් මම දැකලා තියෙනවා ඇඟේ ගන්න අවස්ථා තියෙනවා. නමුත් ඒක ඇත්තටම හැමේ තියෙන තෙතමනේ නැති වෙලා හැම වියලි ස්වභාවයටපත් වෙන ප්‍රධාන හේතුවක් වෙනවා. ගෝල්ඩන් ගර්ල් සමාගමෙන් ඔබට ගෙන්නන මේ ගෝල්ඩන් ගර්ල් වයිට්නින් සබන් එක ගත්තොත් ඇත්තටම pH බැලන්ස් එක හරිම නිසි විදිහට අපි මෙහි පවත්වාගෙන යනවා. මොනම හේතුවක් නිසාවත් හැමේ තියෙන හැමේ තෙතමනේ නැති වෙලා යන්නේ නැහැ. හැමේ තෙතමනේ රඳවාගෙන තමයි අපි පැහැපත් බව ඒ වගේම ලස්සන ඇති කරන්නේ. මෙහි අඩංගු දේවල් ගැන කතා කරොත් ඇත්තටම කෝමාරිකා සහ පිපිඤ්ඤා සාරය තමයි අඩංගු වෙලා තියෙන්නේ. අපි දැන කෝමාරිකා කියලා කියන්නේ අපි පිච්චුණාට පස්සෙත් කෝමාරිකා කෑල්ලක් අරගෙන පොඩ්ඩක් ඒ පිච්චුණ දැන ගෑවට පස්සේ අපිට ඒ දැවිල්ල හරියනවා. ඒ වගේම මේ පිච්චලා තියෙන තැන පැල්ලමක් ඇති වෙලා තියෙන එක ගොඩක් දුරට ඉවත් කරගන්න පුළුවන්. ඇත්තම පිපිඤ්ඤා කියලා කියන්නේත් අපි ඇස් වලට පවා මේ පිපිඤ්ඤා තියන්නේ තෙතමනේ ඒ වගේම හැම රැලි වැටෙන ස්වභාවය නැති කරලා දෙන්න පිපිඤ්ඤා කියලා කියන දේ හරිම වැදගත්. ඇත්තටම මේ සබන් එක ගත්තොත් මේක වයිස් බෙදකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්. හුඟක් අය හිතන දෙයක් තමයි මේ මූණේ ගන්න බෑ මේ වගේ සබන් එකක්. ඇඟේ විතරයි ගන්න, ඇත්තටම මූණෙත් ගන්න පුළුවන්. නමුත් අපි කියන්නේ මූණට ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න එක මං හිතන්නේ එක හරිම වැදගත්. නමුත් ඇඟේ ඕනම කෙනෙකුට අපේ මේ ගෝල්ඩන් ගර්ල් වයිට්නින් සබන් එක පාවිච්චි කරන්න පුළුවන්. හැම තෙතමනේ රඳවාගෙන තමයි හැම ඉතාමත්ම ආරක්ෂාකාරී ලෙස තමයි හැම පැහැපත් කරන්නේ. අද දවසේ ගෝල්ඩන් ටච් ගෝල්ඩන් ගර්ල් නිෂ්පාදන පිළිබඳව කතා බහ කරද්දී අජිත් මහතා මට කියන්න දැන් සාමාන්‍යයෙන් වෙළඳපොලේ පාරිභෝගිකයකට රැවටෙන්න තියෙන අවකාශය වැඩි. සමහර වෙලාවට නිෂ්පාදන භාවිතා කරලා තමන්ගේ තියෙන සමට යම් යම් බලපෑම් වෙච්ච අවස්ථා තියෙනවා. දැන් ජේ බියුටි කේ ආයතනය හඳුන්වා දෙලා තියෙන මේ නිෂ්පාදන පෙළේ වගකීම පිළිබඳව මොකක්ද කියන්නේ? වැදගත් ප්‍රශ්නයක් සග. ඇත්තටම අපි මේ රූපලාවන්‍ය ශාස්ත්‍රයට ෂණිකව පාතපපු සමාගමක් නෙමෙයි. ඔබ දන්නවා ජීවන රූපලාවන ශිල්පයේ මේ ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 20කට වැඩිය පළපුරුදු තියෙන ප්‍රවීණ රූපලාවන ශිල්පීන්. ඇයගේ මේ අත්දැකීමත් සමග තමයි මේ අපේ මේ විතර විශාල රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන්න හේතු වුණේ. බැලු බැලමට අපේ රූපලාවන්‍යාගාරය ගත්තාම අපි මේ තුලින් සපයන සේවාවන්
සාමාන්‍ය කෙනෙකුට උනත් පැමිණ ලබා ගන්න පුළුවන් සේවාව. අපි ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ රූපලාවන්‍ය ශේෂ්ඨය තුළ යම් කිසි වෙනසක් කිරීමේ බලාපොරොත්තුව. මේ පාරිභෝගික බෞතුන් අප ආයතනට පැමිණෙන ඔවුන් ඉල්ලා සිටිය අපේම නිෂ්පාදන ඔවුන්ට ලබා දෙන්න කියලා. එහෙදී අපි සැලකිල්ලට ගත්තා පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මොකක්ද සහ අපේ මේ මෙතෙක් පවත්වාගෙන ආපු විශ්වාස භාවය ඒ ආකාරයෙන් පවත්වාගෙන යන ආකාරයට තමයි අපි මේ නිෂ්පාදන හඳුන්වා දී යුත්තේ. මම රූපලවණ ශේෂ්ත්‍රයට ආගන්තුකෙක්. මගේ වෘත්තිය මම ඖෂධ හා සම්බන්ධ සමාගම්වල වැඩ කළ කෙනෙක්. එහිදී අපි සොයා බැලුවා ලෝකේ ලංකා රජයේ අනුමැතිය ලබාගත හැකි රූපලාවන් නිෂ්පාදන සමාගම් මොනවාද. ඒ තුනේ අපට ලැබුණ සමාගමක් තමයි අපි මේ ගෝල්ඩන් ගර්ල් සහ ගෝල්ඩන් ටච් නිෂ්පාදන ගෙන්වා හරින සමාගම. මේ සමාගම ISO සහතික තියනවා වගේම WHO GMP. ඔබ දන්න GMP කියන්නේ Good Manufacturing Practices. ඒ කියන්නේ ඒ රටවල් වල නිෂ්පාදනය සඳහා තියෙන ඉහළම සහතිකය තමයි GMP. WHO GMP කියන්නේ ඊට වඩා වෙනස්. WHO GMP කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට යටත්ව නිෂ්පාදනය කරන සමාගමකට තමයි මේ සහතිකය දෙන්නේ. උදාහරණයක් ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිම නිෂ්පාදනයක් පිළිගන්නේ නැහැ WHO GMP නැත්නම්. එම නිසා තමයි සග අපේ නිෂ්පාදන සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයේ තමයි අපි ලියාපදිංචි කරලා තියෙන්නේ. මේ සෑම නිෂ්පාදනයකම අඩංගු ද්‍රව්‍යයන් කාර්මික තාක්ෂණ ආයතනේ. මේ සියලුම දේවල් රජයේ ආයතන සගම පුද්ගලික ආයතන මේ කාර්මික තාක්ෂණ ආයතන මැදින් සහතික කොට තිබෙනවා මේ අඩංගු නිෂ්පාදන වල අඩංගු අමුද්‍රව්‍යයන් ඒ ප්‍රමාණයෙන්ම තියෙනවා සහ ඒ අඩංගු ද්‍රව්‍යයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුමැතිය සඳහා මුලින්ම අනුමැතිය ලබා දෙන කාර්මික තාක්ෂණ ආයතනය. එම නිසා අපේ නිෂ්පාදන සමාගම සහ ජේ බියුටිකා පුද්ගලික සමාගම රජයේ අනුමත සියලුම සහතික ලබාගත් ආයතනයක් බැවින් අපේ නිෂ්පාදන සම්බන්ධව ගැටලුවක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔව් ඒකන අපි කතා බහ කරද්දී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ජීවන ජයතිලක සැලොන්න ඇකඩමි බොරලස්කමට අහම ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබට ස්ථානය හරියටම දැනගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන සාධාරණ මිල ගණන් යටතේ රූපලාවන්‍ය සේවාවන් ඔබට ලබා දීමට තීරණය කරලා තියෙනවා 0112519603 ඒ වගේම 0112517153 මේ දුරකථන මාර්ග වලට අමතන ඔබට රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ ඔබටත් යම්කිසි අධ්‍යක්ෂීමක් ලබා ගන්න ඕන නම් මේ ප්‍රදේශයේ සැලොන්යක් ආරම්භ කිරීම සඳහා දැනුම අවශ්‍ය නම් ඒ සඳහා පාඨමාලා සඳහා සහභාගී වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන නිෂ්පාදන පිළිබඳව දැනගන්න අවස්ථාවක් තියෙනවා. 0.7.27.17.067 0.7.27.17.068 ජීවනි මහත්මිය දැන් ඔබේ අධ්‍යක්ෂීම අනුව දැන් සාමාන්‍යයෙන් කුරුලෑ සමකට සාමාන්‍ය සබන් කැල්ලක් ගෑවොත් මොකද වෙන්නේ? සුදුසු සබන් වර්ගය මොකද්ද? ඇත්තටම සාමාන්‍ය සබන් පාවිච්චි කරන්න බෑ කුරුලෑ තියෙන සමකට. අනිවාර්යයෙන්ම ඒකට සුදුසු ඒ සඳහාම නිෂ්පාදිත සබන් වර්ගයක් පාවිච්චි කිරීම හරිම වැදගත්. ඇත්තටම කුරුලෑ නැති වුණත් අපි දන්න සාමාන්‍ය ස්කින් එකක් ඔයිල් වෙනවා ගොඩක් වෙලාවට, ගොඩාක් ඔයිලි තත්ත්වය වැඩි. එහෙම කෙනෙකුට කොච්චර මූණ හේදුවත් ඒ ඔයිල් තත්ත්වය අයින් කරන්න බෑ. ඒ වගේම තමයි නිකන් පවුඩර් එකක් දාන්නත් බෑ, මේකප් එකක් කරන්නත් බෑ. එළියට ගිය ගමන් අර ඔයිල් ගතිය මතුවෙලා පේනවා. ඇත්තටම අපිට ඒකට හොඳම සුදුසුම සබන් වර්ගයක් හැටියට අපේ ගෝල්ඩන් ගර්ල් සමාගම සතුව ඇක්නි සෝප් කියන මේ සබන් එක ඉතාම හොඳයි. ගොඩක් වෙලාවට වෙන්නේ මූණේ තියෙන තෙල් බොහොම හොඳින්, ඒ කියන්නේ රෝම කූප තුලින් එන එළියට මතුවෙන මේ කුණු දූවිලිත් එක්කම එන ඔයිල් තත්ත්වයත් ඉතාම හොඳින් ඉවත් කරලා මූණ ගොඩාක් පැහැපත් කරනවා. ඇත්තටම මෙහි අඩංගුලා තියෙන ට්‍රී ට්‍රී ඔයිල්. අපි මේ නිෂ්පාදන සියල්ලම ගත්තොත් මේ හැම දෙයක්ම ඇත්තටම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒක නිසා කිසිම කෙනෙකුට සම වියලි වුණා, එහෙම නැත්නම් හැමතත් වෙනත් ගැටලු ඇති වුණා කියන තත්ත්වයේ කිසිම දවසක ඇති වෙලා නැහැ. දැන් මේ වසර ගණනාවක් අපි මේ නිෂ්පාදන තෙක්ක තමයි ඇත්තටම මම සැලොන් එකේ නිතරම වැඩ කරනවා මේ සියලුම නිෂ්පාදනත් එක්ක. ඒ වගේම තමයි දිවයින පුරාම අපි මේ නිෂ්පාදන සියල්ලම ඉතාම සිග්‍රෙන් අලෙවි වෙනවා. අද වෙනකන් අපිට කිසිම කැම්පේන් එකක් ඇවිල්ලා නැහැ මේ නිෂ්පාදන වලට. ඒ තරම් හොඳ නිෂ්පාදන පෙළක් තමයි අපි උන්ට දීලා තියෙන්නේ. ඇත්තටම මේ සබන් එක ගත්තොත් ටෙක්නි සබන් එක ඕනම, ඒ කියන්නේ ඔයිලි ස්කින් එකක් තියෙන අවුරුදු 10ක දරුවෙකුට පවා අර ඔයිලි තත්ත්වය ගොඩාක් දුරට ඉවත් කරලා, ඒ කියන්නේ කුරුල එන්නට කලින්
පාවිච්චි කරන්නට පුළුවන් සබන් එකක්. කුරුලෑ නැති වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ එහෙම මේ සබන් එක පාවිච්චි කරනකොට ඉදිරියේදී කුරුලෑ එන්නට තියෙන එක 100%ක්ම වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. සහ ඒ විතරක් නෙමෙයි, හැම සාමාන්‍ය අපි දන්න දාඩිය බිබිලි රෑෂස් වගේ හැදෙනවා. එහෙම අයටත් මේ ගෝල්ඩන් ගර්ල් ඇක්නි සබන් එක තුලින් ඒ තත්ත්වය 100%ක් වළක්ව ගන්න පුළුවන්. ගෝල්ඩන් ටච් පිග්මන්ටේෂන් ක්‍රීම් ප්ලස් නැසරුමකින් ප්‍රමාණය දෙගුණයක් වෙලා. මම ජීවනි ජයතිලක. ගෝල්ඩන් ටච් පිම්පල් කෙයා ක්‍රීම් අලුත් වෙලා ප්‍රමාණය දෙගුණයක් වෙලා. ඔව, විශේෂම සඳහන් කරන්න ඕන ආයතනයක් විදිහට ගෝල්ඩන් ගර්ල් ගේදර වාසනා තරගෙන් ඔබේ නිවහනටම ඔබට අවශ්‍ය දේවල් පහුගිය කාලේ ලැබුණා. ඒ වගේම තවත් අවස්ථාව තියෙනවා ඔබට ගෝල්ඩන් ටච් පිම්පල් කෙයා ක්‍රීම් එක, ඒ වගේම පිග්මන්ටේෂන් ක්‍රීම් එක, මේ දෙකේ දවටන එවන්න මේ ලිපිනයට ජේ බියුටි කෙයා අංක 418 කොළඹ පාර බොරලැස්ගම කියන ලිපිනයට. තවත් කාල වේලාවත් එක්ක අපි කතා කරමු. ගෝල්ඩන් ගර්ල් වයිටනින් ක්‍රීම් එක කොහමද ප්‍රතිචාර? ඔක මේ හිරු රශ්මිය තියෙන අයට පාවිච්චි කළ දවල් කාලේ ඩේ ක්‍රීම් එකක් විදිහට ප්‍රතිචාර කොහමද? ඇත්තටම පුළුවන්. මොකද හුඟක්ම හොඳ ඩේ ක්‍රීම් එකක් කියලා කියන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි අවුවට ගියම බොහොම ඉක්මනින් කළු වෙනවා. ඒ තත්ත්වයේ 100%ක් පළක්ව ගන්න පුළුවන්. SPF 15 තියෙන නිසා හැම කළු වෙන්නේ නැහැ. අපි අපේ වෙනත් නිෂ්පාදන තුලින් ලබාගත් පැහැපත් බව ඒ ආකාරයෙන්ම රඳවා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි මේකප් එකක් උනත් කරන්නට කලින් මේ නිෂ්පාදන අපේ ගෝල්ඩන් ගර්ල් මල්ටිවිටමින් ස්කින් වයිටනින් ක්‍රීම් එක පාවිච්චි කරලා විනාඩි 5කට 10කට පස්සේ මේකප් එක කරොත් ඒ මේකප් එක ඒ විදිහටම හවස වෙනකම්ම රඳවලා තියාගන්න පුළුවන්. ගෝල්ඩන් ටච් පිග්මන්ටේෂන් ක්‍රීම් ප්ලස් නැසරුමකින් ප්‍රමාණය දෙගුණයක් වෙලා. මම ජීවනි ජයතිලක. ගෝල්ඩන් ටච් පිම්පල් කෙයා ක්‍රීම් අලුත් වෙලා ප්‍රමාණය දෙගුණයක් වෙලා. මම ජීවනි ජයතිලක. ඔව්, කාල වේලාවත් එක්ක අජිත් ජයතිලක මහත්මයා, ඔබතුමා ජේ බියුටි කෙයා ආයතනයේ අධ්‍යක්ෂකවරයා විදිහට ඔබතුමාට පාරිභෝගිකයන්ට මේ එන ඉදිරි වකවානුව පිළිබඳව දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? සග අපි ගෝල්ඩන් ගර්ල් ගේදර වාසනා සීසන් 1 අපි සාර්ථකව අවසන් කළා. අපි මෙයින් බලාපොරොත්තු වෙන්නේ ගෘහණියන්ට අවශ්‍ය කරන මුළු තැන්ගේට අවශ්‍ය කරන සියලුම උපකරණ අපි තියාග වශයෙන් ලබා දෙනවා. අපි ගේදර වාසනා සීසන් 2 ජූනි මාසයේ සිට ආරම්භ කරනවා. ඔබ කිව්වා ආකාරයට ගෝල්ඩන් ටච් පිම්පල් කෙයා හෝ ගෝල්ඩන් ටච් පිග්මන්ටේෂන් ක්‍රීම් එකේ උඩුපියන් පතේ ඔවුන්ගේ විස්තර සඳහන් කරලා අපට ලැබීමට සැලැස්වීම තුළින් අපි දෙවැනි කාර්තුවේදී සීසන් 2 දෙවැනි කාර්තුවේදී 100 දෙනෙකුට ඔවුන්ගේ නිවසට අවශ්‍ය කරන මුළු තැන්ගේ උපකරණ, මිතුරු උපකරණ, ජීවනික යමනාද උපකරණ කියලා අපි මේ පාර දෙන්න යන උපකරණ රයිස් කුකර්ස්, ඉදලි, පංකා, ඒ වගේම අපේ අවසාන දිනු මැදීමකුත් තියෙනවා. ඒද ඊට වඩා ගොඩක් වටිනා ත්‍යාග ඔවුන්ට ලබා දෙනවා. ඔව්, විශේෂම කියන්න ඕන මේ ආයතනයක් පාරිභෝගික අභිමුඛ වූ සංකල්පයෙන් ඔබ ගැන හිතද්දී නිරන්තරයෙන්ම ඔබට සමීප වෙන්නේ ඔබට අවශ්‍ය වන දේ ඔබේ ජීවිතයට සමීප කරමින්. ඒ නිසා මතක් කරන ඕන වැස්සරයක් ඔබට අවශ්‍ය රූපලාවන්‍ය උපදෙස් සහ පාඨමාලා සඳහා මේ දුරකථන මාර්ග 011 2 519 602 019 153. ඒ වගේම ජේ බියුටි කෙයා ආයතනයට කතා කරන්න පුළුවන් නිෂ්පාදනය පිළිබඳ ඕනම ගැටලුවකට පිළිතුරු දෙන්න සූදානමින් ඉන්නේ 017 02 27 17 67 07 02 27 017 02 68. ඒ වගේම මතක් කරන්න ඕන ඔබට ප්‍රශ්නයක් තියෙනවා රූපලාවන්‍ය පිළිබඳ JB හිස්තැන තියන්න ගැටලුව සඳහන් කරන්න 77.03ට මැසේජ් කරන්න. පැය 24ක් යද්දී ඔබට පිළිතුරු ලැබෙනවා කියලා මතක් කරන ගාම අපිට අද කාල වේලාවත් එක්ක වැඩසටහන අවසන් කරන්න සිද්ධ වෙනවා. ජේ බියුටි කෙයා ආයතනයේ අධ්‍යක්ෂකවරිය සහ අධ්‍යක්ෂකතුමා, ඒ වගේම ජේ සර් රූපලාවන්‍ය ශිල්පිනි ජාත්‍යන්තර දැනුම බෙදා හදාගෙනමින් ඔබට රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨය පිළිබඳ අවබෝධයක් ලබා දෙන ජීවනි ජයතිලක මහත්මිය, ඒ වගේම අජිත් ජයතිලක මහත්මයා, ආයිබෝන් ඔබද වැලට සාර්ථක දවසක් ප්‍රාර්ථනා කරන ගාම සමු ගන්නවා මේ වැඩසටහනේ. ගෝල්ඩන් ටච් පිග්මන්ටේෂන් ක්‍රීම් ප්ලස් නැසරුමකින් ප්‍රමාණය දෙගුණයක් වෙලා. මම ජීවනි ජයතිලක. ගෝල්ඩන් ටච් පිම්පල් කෙයා ක්‍රීම් අලුත් වෙලා ප්‍රමාණය දෙගුණයක් වෙලා. මම ජීවනි ජයතිලක. ජූලි 8 වෙනි දින රත්නපුරේදී පැවැත්වෙන ගෝල්ඩන් ගර්ල් රන්වන් රන්ලේ වැඩමුළුවට ඔබත් එන්න මමත් එනවා. ගෝල්ඩන් ටච් පිග්මන්ටේෂන් ක්‍රීම් ප්ලස් නැසරුමකින් ප්‍රමාණය දෙගුණයක් වෙලා. මම ජීවනි ජයතිලක. ගෝල්ඩන් ටච් පිම්පල් කෙයා ක්‍රීම් අලුත් වෙලා ප්‍රමාණය දෙගුණයක් වෙලා. මම ජීවනි ජයතිලක.